අපි කලින් වීඩියෝ එකේදී data set එක අපි import කරගෙන independent variable සහ independent variable විදිහට අපි මේක දෙකකට කඩාගත්තා. අපි දැන් බලමු කොහොමද මේ missing data handle කරන්න කියලා. ඔයාලට පේනවා මෙන්න මේ data set එකේ මෙන්න මේ salary column එකේ මේ data එක නැහැ. ඒ වගේම තමයි age column එකේ මේ data එක නැහැ. අපි මෙන්න මේ missing data නැතුව අපි මේ වැඩේ කරන්න ගියොත් එහෙම මේ machine learning model එකට මේක ප්‍රශ්නයක්. මෙතන මොකද්ද වෙන්නේ කියලා. අපිට මේ missing data handle කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එක ක්‍රමයක් තමයි අපිට මේ row එක කෙලිම අයින් කරලා දාන්න පුළුවන්. මෙන්න මේ row දෙක අපිට කෙලිම අයින් කරලා දාන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් භයානක වැඩ. මොකද සමහර විට මෙතන ගොඩක් වැදගත් data එකක් තියෙන්න පුළුවන් මේ තැනක. ඒ වගේම තමයි අපි දැන් මේ පාවිච්චි කරන data set එකේ data තියෙන බොහොම සුළු ප්‍රමාණයක් 10යි. ඒ වෙලාවක මේ වගේ එක row එකක් අයින් වෙනවා කියන්නේ ගොඩක් ලොකු බලපෑමක් තියෙනවා. ඊළඟ ක්‍රමය තමයි අපිට පුළුවන් මෙන්න මේ කොලම් එකේ තියෙන වැඩිම වාර ගණනක් ඇදලා තියෙන වැලියු එක මෙතන දාන්න. තව ක්‍රමයක් තමයි මේ කොලම් එකේ තියෙන වැලියුස් වල මධ්‍යස්ථය මෙතන දාන එක. ඒ කියන්නේ මේ ඔක්කොම ආරෝහණ පිළිවෙලට සකසලා ඒකේ මැද එන අගය මේ තැන් වලට දාන එක. එහෙම නැත්නම් ගොඩක් භාවිතා වෙන ක්‍රමය තමයි මෙතනට මෙන්න මේ වැලියුස් වල මධ්‍යන්නේ දාන එක. එහෙම නැත්නම් මීන් එක මෙතනට දාන එක. අපි බලමු කොහොමද ඒක අපි Python programming language එකෙන් කරන්න කියලා. අපි මේකට පාවිච්චි කරනවා sklearn library එකේ SimpleImputer function එක. අපි SimpleImputer එක මුලින් හදා ගන්නවා. මේ SimpleImputer function එකේ parameter විදිහට අපිට දෙන්න ඕන missing value එක. අපි missing value එක අපේ දැන් තියෙන්නේ none value එක. ඒ වගේම තමයි ඊට පස්සේ අපිට ස්ට්‍රැටජි එකකට විදියට දෙන්න පුළුවන් මීන් එකද එහෙම නැත්නම් මධ්‍යන්නේද මීඩියන් මධ්‍යස්ථයද එහෙම නැත්නම් most frequent වැඩිම වාර ගණන යෙදලා තියෙන අගයද එහෙම නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා constant අපිට නියත අගයක් මේ හැම එකටම වැටෙන කියලා fill වෙන කියලා දෙන්න පුළුවන්. අපි මේකේ mean කියන එක පාවිච්චි කරනවා. අපි np nan එකත් ඒ කියන්නේ not a number කියන එක තමයි මේ අපි පාවිච්චි කරේ. ඊට පස්සේ strategy එක විදියට ස්ට්‍රැටජි එක විදිහට අපි පාවිච්චි කරනවා මීන් කියන එක. අපි දැන් ඉම්පියුට් එක හරි ඊට පස්සේ අපි මේ ඉම්පියුට් එකට අපේ මෙන්න මේ data ටික pass කරන්න හදන්නේ. ඒකට imputer.fit අපි මේකට දාන්න ඕන දැන් මෙන්න මේ x කියන මෙන්න මේ x කියන select කරගත්තු data set එකේ මෙන්න මේ columns දෙක විතරයි. x එක අපි දාන්න ඕන ඔක්කොම rows අපි add කරනවා. ඊට පස්සේ අපි දාන්න ඕන 0 1 2 එකේ ඉඳන් 2 වෙනකම්. හැබැයි මේකේ limits දානකොට අපිට දාන්න වෙන්නේ upper bound එක. ඒ කියන්නේ එකේ ඉඳන් 3 වෙනකම්. හැබැයි 3 වෙන එකයි තියෙන්නේ නැහැ. හරි. දැන් අපි මේක ගත්ත එක අපි මේක ආයෙම computer කියන එකට මම assign කරගන්නවා. මේ වැලියු එක මම ඉම්පියුටර් කියන එක මම අපි මේක රන් කරලා බලමු. දැන් අපිට ඕන මේ missing data values ටික ආයි fill කරගන්න. ඒකට මම ආයි x කියන එකටම මේ වෙනස් කරපු value ටික add කරගන්නවා. x කියන 3 වෙනකන් තියෙන rows වලට මම දානවා මෙන්න මේ computer එකේ transform function එකෙන් ඒකම කොපියක් කරගෙන මම දාන්නම්. හරි. මම මේක රන් කරාම පේනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි බලමු දැන් මේ x කියන එකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවා අපි කලින් x කියන එකේ මෙන්න මේ තැන්වල තිබුණේ none value. ඒකට values තිබුණේ නැහැ. හැබැයි දැන් ඒ තැන් median values, ඒ rows වල median values වලින් fill වෙලා තියෙනවා. අපි අද කතා කරා කොහොමද මේ missing data handle කරගන්නේ කියලා. ඔයාලට තේරෙනවා ඇයි අපි missing data handle කරන්න ඕන. ඒ වගේම තේරෙනවා missing data handle කරන ක්‍රම ටික. ඒ වගේම ඔයාලට දැන් තේරෙනවා Python language එක භාවිත කරලා කොහොමද missing data handle කරන්න කියලා. අපි ඊළඟ වීඩියෝෙන් කතා කරමු කොහොමද categorical data handle කරන්න කියලා.